වෙනදාවාගේම ආයිබෝන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කැන්වින් YouTube channel එකට. මේ දවස්වල ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි පාස්පෝර්ට් එකක් කොහොමද ඔන්ලයින් ඇප්ලයි කරන්න කියලා. ඉතින් එයාට සුබ ආරංචියක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලට මතක් කරනවා channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. එවිට තවත් මෙවැනි වැදගත් තොරතුරු ඔයාලට ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඔබට වඩාත් පහසුවෙන් විදේශ ගමන් පළපත්‍රය ලබා ගැනීමට හැකි වෙනසේ මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ආයුධම් පිළිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් 2023 6/15 දින ජූනි 15 දින සිට ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකෙදී ඔබ මුලින්ම කරන්න ඕනේ ශ්‍රී ලංකා ආගමන නිගමන වෙබ් පිටුව www.immigration.gov.lk කියන වෙබ් පිටුවට ගිහිල්ලා මේ සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. ඒකෙදි ඔයාලට පාස්පෝර්ට් එක ආයුධම් කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි දින 3ක් ඇතුළත ලබා ගැනීමේ ක්‍රමය. අනිත් එක තමයි සාමාන්‍ය ක්‍රමය. මේකෙදි මුලින්ම ඔබ අවශ්‍ය ක්‍රමය තෝරාගෙන ලියාපදිංචි වුණාට පස්සේ ලේඛන අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්, උපන් සහතිකයේ පිටපතක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ වගේම මේ සඳහා ඔයාලා ෆොටෝ එකක් කරන් තියනවා නම් ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒගොල්ලෝ ඔයාලට දෙනවා රිසිට් එකක්. ඒ රිසිට් එකේ තියෙන අංකය මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට තියෙන්නේ ගෙවීම් සිදු කිරීම. ඒකෙදි ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ වීසා ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. මේ සියල්ල අවසානයේ ඔයාලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරපුවාම ඔයාලට රිසිට් එකක් ලැබෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලගේ අංගම දුරකථනයට SMS පණිවිඩයක් මාර්ගයෙන් ලැබෙනවා. එම රිසිට් පත්‍රයගෙන ඔබට ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කවුලුවට ගිහිල්ලා ඔබගේ ඇඟිලි සලකුණු ලබා දීම සහ අත්සන සටහන් කිරීම සිදු කළ හැක. මේ සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල සතියේ දිනවල උදේ 8:30 ඉඳලා හවස 4:15 දක්වා විවෘතව තියෙනවා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔයා ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන විට ෆොටෝ එකක් අරන් තිබ්බේ නැත්නම් මේ ඇඟිලි සලකුණු ලබා දෙන්න යන වෙලාවේ එම ස්ථානයේම ෆොටෝ එක ගන්නත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන වෙලාවේ ඔයාට ඩෙබිට් කාඩ් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බේ නැත්නම් ඔබ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා පසු ලැබෙන රිසිට් පත්‍රයගෙන ළඟම ඇති ලංකා බැංකුවට ගිහිල්ලා අදාළ ගෙවීම සිදු කිරීමට පහසුකම් සපයලා තියෙනවා. අපි බලමු ඔයාලට ඇඟිලි සලකුණ එහෙම නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් දෙන්න කොයි වගේ ස්ථානවලද යන්න තියෙන්නේ කියලා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොළඹ පිටි ප්‍රධාන කාර්යාලයට හෝ මාතර නුවර කුරුණෑගල සහ වවුනියාවේ තියෙන උපකාරයාල 4ට. එහෙමත් නැත්නම් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ උපකාර්යාල පිහිටා තිබෙනවා. ඒවායේ සිටින නිලධාරීන්ට ඇඟිලි සරකුණු ලබා ගැනීම සහ ඡායාරූප ලබා ගැනීමට විශේෂ පුහුණුවක් මේ සඳහා ලබා දී තිබෙනවා. මෙතනදී ඔබ අයදුම් කරේ දින 3 සේවාව සඳහා නම් ඔබ ඇඟිලි සරකුණු ලබා දීලා දින 3ක් ඇතුළත ඔබට ගෙදරටම පාස්පෝර්ට් එක ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ අයදුම් කළේ දින 14 සේවාව නම් දින 14කට පසු එළඹෙන පළමු දිනේ කොළඹ ප්‍රදේශයටත් අනෙක් පළාත්වලට ඊට පසු දිනම පාස්පෝර්ට් එක ගෙදරට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු පාස්පෝර්ට් එකට ඔන්ලයින් ඇප්ලයි කිරීමේදී ඔයාට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. ඔයා මුල් වරට අයදුම් කරන කෙනෙක් නම් ඔයාට ජාතික හැඳුන්පත සහ උපන් සහතිකයේ පිටපතක් ඕනේ. ඒ වගේම ඔබ පාස්පෝර්ට් එක රිනියු කරන්න හෝ පාස්පෝර්ට් එකේ වීසා ලබා දීම සඳහා භාවිතා කරන පිටු අවසන් වී නැත්නම් නව විදේශ ගමන් පළපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබගේ පරණ පාස්පෝර්ට් එකේ දත්ත පිටු එහෙම නැත්නම් ඩීටේල් පේජ් එකේ කොපියක් අප්ලෝඩ් කරන්න ඕනේ. අපි බලමු මේ ඔන්ලයින් ක්‍රමය හරහා කාටද මේ විදිහට විදේශ ගමන් පළපත්‍ර සඳහා අයදුම් කර හැක්කේ කියලා. වයස අවුරුදු 16 ත් 60 ත් අතර සියලුම පුද්ගලයන්ට
මේ සඳහා ආයතන කරන්න පුළුවන්. ඒ වගේම වයස අවුරුදු 60ට වැඩි අයටත් මේ සඳහා ආයතන කිරීමේ හැකියාව තියෙනවා. ඒ අයට අවශ්‍ය වෙන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ගෙවීම් සිදු කිරීම පමණයි. ඇඟිලි සලකුණු ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. වයස අවුරුදු 16ට අඩු අය දෙමාපියන් සමග ආගමන නිගමන දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ දිවයිනපුර ඊටා තිබෙන උපකාර්යාල 4න් එකට යාමට සිදු වෙනවා. ඒ වගේම උසාවි නියෝග වැනි කාරණා නිසා ගමන් පළපත්‍රයට යම්කිසි අවහිරතාවයක් සිදු වෙලා තියෙන අය, ඒ වගේම ගමන් පළපත්‍රය අස්ථානගත වී තිබෙන අය නව ගමන් පළපත්‍රයකට අයදුම් කිරීමේදී මේ විදිහට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා අයදුම් කිරීමේ හැකියාව නැහැ. ඒ අය මම අර කලින් කියපු විදිහට ප්‍රධාන කාර්යාලයට හෝ උපකාර්යාල වලින් එකට යෑමට සිදු වෙනවා. ඒ වගේම ඔබට ලැබුණු නව විදේශ ගමන් පළපත්‍රයේ නමේ වැරදීම් සහ වෙනත් අඩුපාඩු තිබේ නම් ඒවා සකසා ගැනීමටත් ආගමනික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ උපකාර්යාල වලින් එකට යාමට සිදු වෙනවා. ඉතින් ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දුරකථන අංක දෙකක් ලබා දීලා තියෙනවා. 19.62 හෝ 0.112.101.500 කියන දුරකථන දෙකෙන් එකට කාර්යාල වේලාවේ ඇමතුමක් ලබා දීලා ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු අන්තර්ජාලය හරහා පාස්පෝර්ට් එකක් අයදුම් කිරීමේදී ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ආගමන නිගමන දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට ගිහිල්ලා එතන නිව් පාස්පෝර්ට් කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් එනවා. මෙතන ඇග්‍රී කියලා සිලෙක්ට් කරලා කන්ටිනියු කරන්න. එතනදී රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරලා මුලින්ම සර්නේම් එක දාන්න. ඊට පස්සේ ගිවන් නේම්, ඊමේල් ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරන්න. මොබයිල් ෆෝන් නම්බර් එක වගේ මෙතෙන්ද දාලා සබ්මිට් කරන්න. ඔයගේ ෆෝන් එකට ලැබෙන OTP කෝඩ් එක මෙතන දාලා ඊට පස්සේ සබ්මිට් කරන්න. එවිට නැවත කලින් වින්ඩෝ එකට යනවා. එතන ඔයාගේ මොබයිල් ෆෝන් එක නම්බර් එක දාලා සෙන් OTP කියන එක ක්ලික් කරන්න. එවිට ඔබට ලැබෙන OTP කෝඩ් එක මෙතන සටහන් කර කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරන්න. ඔන්න දැන් ඔබ රෙජිස්ටර් වුණා. එතකොට ඔයාලට මේ වින්ඩෝ එක වෙන්න ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ලැබෙන්නේ විනාඩි 45ක්.